පිග්මන්ටේෂන් එකක් ඇති වෙන්නේ ඇයි මේකට කරන්න ඕන දේවල් මොනවාද කියන එක පොඩ්ඩක් කියලා දෙන්න කියලා මම හෝම් රෙමඩිස් ටිකුත් කලින් කියලා දුන්න. හැබැයි තවමත් ප්‍රමාණවත් තරම් මං හිතන්නේ ඒක හරියට ඔලුවට ගිහිල්ලා ඇති කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම පිග්මන්ටේෂන් කියන තත්ත්වය ඇති වෙන්න හේතුවක් වෙලා තියෙන මේ මෙලනින් කියන වර්ණකය. ඔයගොල්ලෝ දන්නවා අපේ සමේ මෙලනින් කියලා වර්ණකයක් තියෙනවා. ඒ වර්ණකය ගොඩක් හොඳට විහිදිලා පැතිරිලා මෝන එක හා සමාන විහිදිලා තියෙනවා නම් ඉතින් මෙලනින් නිෂ්පාදනය ගොඩක් හොඳට සිද්ධ වෙනවා නම් අපිට කිසිම පිග්මන්ටේෂන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මෝන පුරහම එකම පැහැයක් අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැතුව මෙලනින් වර්ණකය එකම තැනකට කාලයක් තිස්සේ එකතු වීම නිසා තමයි ගොඩක් වෙලාවට මේ පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන්, මෙලස්මා මේ වගේ කියන තත්ත්වයන් ඇති වෙන්නේ. ඉතින් බොහොමයක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පිග්මන්ටේෂන් එකක් ආවට පස්සේ ඒක නැති කරගන්නේ කොහොමද කියලා. ගොඩක් අයට ගොඩක් ඉක්මනට ඒක නැති කරගන්න ඕනේ. ඉතින් කියන්න තියෙන ප්‍රධානම දේ තමයි ඇත්තටම ඔයාලා හිතන තරම් ඉක්මනට මේ පිග්මන්ටේෂන් තත්ත්වය අයින් කරගන්න අමාරුයි. මොකද කාලයක් තිස්සේ ඕගොල්ලෝ කරන්න ආපු යම් යම් වැරදි එකතු වෙලා තමයි මේ පිග්මන්ටේෂන් කියන තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් හිරු එළියට ඔගොල්ලොන්ගේ සම කාලයක් තිස්සේ නිරාවරණය වෙනකොට ඔගොල්ලෝ අහිතකර රූපලාවන නිෂ්පාදන භාවිතා කරනකොට මීට අමතරව ඔගොල්ලොන්ට දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝගී තත්ත්වයන් තියෙනවා නම් මේ වගේ විවිධාකාරී හේතු බලපානවා පිග්මන්ටේෂන් එකක් ඇති වෙන්න. ඉතින් කාලයක් තිස්සේ පොඩ්ඩ ඇවිල්ලා තමයි ඒක ලොකු පිග්මන්ටේෂන් එකක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මාසෙන් දෙකෙන් නම් පිග්මන්ටේෂන් එකක් යවා ගන්න හරිම අමාරුයි. ප්‍රධාන වශයෙන්ම ඕගොල්ලොන්ට මෙතනදි කියන්න තියෙන කාරණාව තමයි පිග්මන්ටේෂන් එකට ඕගොල්ලෝ සත්කාර කරනවා නම් මාස 3ක්වත් එක දිගට හරි ලයින් අප් එකක් හදාගෙන, රූටින් එකක් හදාගෙන සත්කාරයක් කරන්න. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ යම්කිසි පැක් එකක් දානවා නම් සතියකට එකපාරක් හෝ දෙපාරක් ඒ පැක් එක අනිවාර්යයෙන්ම දාන්න. ස්ක්‍රබ් එකක් භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම සතියකට එක්වරක් ඒ ප්‍රදේශය හොඳට ස්ක්‍රබ් කරන්න. ඒ වගේම තමයි එළියට යනවා නම් අනිවාර්යයෙන්ම මේ පිග්මන්ටේෂන් තියෙන කට්ටිය ඒ ඒරියා එකේ විතරක් හරි සන් බ්ලොක් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න. ඉතින් මං ඕගොල්ලොන්ට කලින් වීඩියෝස් වල පිග්මන්ටේෂන්ස් වලට කරන සත්කාර කිව්වා. ඉතින් මං දැන් ඕගොල්ලොන්ට සරලව තවත් සත්කාර කිහිපයක් කියලා දෙන්නම්. ඔරෙන්ජ් පීල් පවුඩර් එකත් එක්ක මේ පැණි මික්ස් කරලා පිග්මන්ටේෂන් තියෙන තැන් වල ඇප්ලයි කරන්න පුළුවන්. අමු අලගෙඩියක් අරගෙන මේකේ යුෂ ටිකක් අරගෙන ඒකට කස්තුරිකහ බොහොම සුළු ප්‍රමාණයක් දාලා පිග්මන්ටේෂන් තියෙන තැන් වල ඇප්ලයි කරන්න පුළුවන්. අමු අලගෙඩියක් අරගෙන ඒකේ යුෂවලට මේ පැණි ටිකක් එකතු කරලා ඕගොල්ලොන්ගේ මේ පිග්මන්ටේෂන් තියෙන ඒරියා එකේ ඇප්ලයි කරන්න පුළුවන්. වෙනිවෙල් පවුඩර් ගෙදර තියෙනවා නම් ඒකට රෝස් වෝටර් ටිකක් එකතු කරලා ඕගොල්ලොන්ට පිග්මන්ටේෂන් ඒරියා එකේ ඇප්ලයි කරන්න පුළුවන්. කෙනෙක්ට හිතන්න පුළුවන් මේ වගේ පැක් අපිට මාරුවේ මාරුවට භාවිතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම පුළුවන්. අද දාන පැක් එක ඕගොල්ලොන්ට හෙට දාන්න ඕනෙමයි කියලා නියමයක් නැහැ. ඕගොල්ලොන්ට ට්‍රයි කරලා බලන්න පුළුවන් මේ වගේ පැක් මාරුවෙන් මාරුවට. පිග්මන්ටේෂන් එකක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම රාත්‍රී සත්කාරය විදිහට කොමාරිකා ජෙල් එකක් නම් ඇප්ලයි කරන එක ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි කිසිම වෙලාවක බ්ලීචින් ක්‍රීම් එකක් නම් ගන්න එපා පිග්මන්ටේෂන් එකක් තියෙන කෙනෙක්.